ආදරයෙන් පිළිගන්නවා සියුකුණත් එක්ක එකතු වෙලා ඉන්න හැම කෙනෙක්ම හිට්ලර් කියන්නේ ලෝකය මුහුණ දුන්න බිහිසුණුම යුද්ධ අතරින් අති බිහිසුණුම යුද්ධය වුණු දෙවැනි මහා ලෝක යුද්ධය ආරම්භ කරන්න මුල් වෙච්ච පුද්ගලයා මේ පුද්ගලයා ලෝකයේ බහුතරයකට මිනිමරුවෙක් වෙද්දී තාමත් ජර්මනිය සුළුතරයට වීරයෙක් පළවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ හිඟමනට වැටිලා තිබ්බ ජර්මනිය ආර්ථික වශයෙන් සමෘද්ධිමත් තත්ත්වයට පත් කරලා බිඳුවටම වැටිලා තිබ්බ ජර්මන් මානසිකත්වය නැවත ප්‍රකෘතිමත් කළේ හිට්ලර්. හැබැයි හිට්ලර්ගේ අදූරදර්ශී ක්‍රියාකලාපය හින්දා ජර්මනියට සතවර්ෂ භාගයක පමණ කාලයක් විඳවන්න වුණා. අපි අද කතා කරන්න යන්නේ හිට්ලර්ගේ ජීවිතය පිළිබඳව ප්‍රකට සහ අප්‍රකට කතා කිහිපයක්. ඊට කලින් මතක් කරනවා සියුකුණ අපේ YouTube channel එක තවම subscribe කරලා නැත්නම් පහලින් තියෙන රතුපාට button එක click කරලා අපිව subscribe කරන්න කියලා. එහෙනම් අපි යමු වීඩියෝවට. බොහෝ දෙනෙක් නොදන්නවා වුණාට හිට්ලර් උපත ලබන්නේ ඔස්ට්‍රියාවේ. ඔස්ට්‍රියාවේ භාවිතා වුණේ ජර්මන් භාෂාව හින්දා හිට්ලර්ව ජර්මන් ජාතිකයෙක් විදිහට හඳුන්වන්න පුළුවන්. දේශපාලන හේතු උඩ ජර්මනිය සහ ඔස්ට්‍රියාව රාජ්‍යන් දෙකක් විදිහට පැවතුනා. ජර්මානු ජාතිකවාදයට දැඩි ලෙස ආකර්ෂණය වන හිට්ලර් පස්සේ කාලෙකදී තමන්ගේ ඔස්ට්‍රියානු පුරවැසිභාවය ඉවත් කරගෙන ජර්මනියේ පුරවැසියෙක් බවට පත් වෙනවා. ඒ වගේම ජර්මනියේ පාලකයා බවට පත් වෙලා තමන්ගේ උපන් බිම වන ඔස්ට්‍රියාව ජර්මනියේ කොටසක් බවට පත් කරගන්නත් ඔහු සමත් වෙනවා. තරුණ කාලේ හිට්ලර්ගේ එකම බලාපොරොත්තුව උනේ වෘත්තීය මට්ටමේ චිත්‍ර ශිල්පියෙක් බවට පත්වීම. ඒ සඳහා ඔහු දිවා රැ නොබලා වෙහෙස මහන්සි වුණා. හැබැයි අවාසනාවකට වගේ එවකට ව්‍යානාවේ පැවති කලා ඇකඩමියට ප්‍රවේශ වීමේ විභාගයෙන් හිට්ලර් දෙවරක් අසමත් වුණා. මේ හින්දා චිත්‍ර ශිල්පය ගැන හිට්ලර්ගේ බලාපොරොත්තුව කඩ වුණා. යම්කිසි විදිහකින් එදා හිට්ලර් එම ප්‍රවේශ විභාගයෙන් සමත් වුණා නම් ලෝකය මොන තරම් වෙනස් වෙන්න ඉඩ කඩක් තිබ්බද. කොහොම වුණත් මේ විභාගයෙන් අසමත් වුණාට හිට්ලර් කියන්නේ දක්ෂ චිත්‍ර ශිල්පියෙක් කියන එක නම් අවිවාදිතයි. අර අපි කියපු ප්‍රවේශ විභාගය අසමත් වෙනම එකම හිට්ලර්ගේ ලෝකය සම්පූර්ණයෙන්ම කඩා වැටෙනවා. මේ කාලයේ ඔහු තමන්ගේ මව සහ පියා සමගත් එච්චර හිත හොඳින් ගත කරපු නැති කාලයක්. මේ හින්දා අතේ සතේ නැතුව හිටපු හිට්ලර් වියානාවේ මුඩුක්කුවල සහ අගුපිල්වල තමයි නිදාගත්තේ. ඇත්තටම කිව්වොත් ඔහු ඒ කාලය තුල ගත කරන්නේ හිඟන්නෙකුට සමාන ජීවිතයක්. හැබැයි මේ කාලය දීර්ඝ කාල පරිච්ඡේදයක් නන් නෙවෙයි. මොකද පියාගේ මරණයත් එක්ක සැලකිය යුතු දේපලක් ලැබුණ නිසා හිට්ලර් මියුනික් නගරයට පදිංචියට යනවා. ගොඩක් දෙනෙක් හිතන්නේ හිට්ලර් කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට පත්වෙච්ච ඒකාධිපතියෙක් කියලා. හැබැයි ඒ කතාව සම්පූර්ණයෙන්ම ඇත්තක් නෙමෙයි. හිට්ලර් කියන්නේ කවදාවත් ඡන්දයකින් දින්න මිනිසෙක් නෙමෙයි. 1932 වර්ෂයේදී ඔහු ජර්මනියේ ජනාධිපති ධූරය සඳහා තරඟ වදිනවා. හැබැයි ඔහුට අත්වෙන්නේ පරාජය. ඔහු නියෝජනය කරපු නාසි පක්ෂය පාර්ලිමේන්තු මහමැතිවරණය හරහා එවකට ජර්මනියේ පාර්ලිමේන්තුව වුණු රයිස්ටෑන්ගේ විශාලතම පක්ෂය බවට පත්වෙනවා. මේ නිසා හිට්ලර්ව පරාජය කරපු ජනාධිපති හින්ඩන්බර්ග්ට හිට්ලර්ව ජර්මනියේ දෙවන ප්‍රබල තනතුර වන චාන්සලර් ධූරය සඳහා පත් කරන්න සිද්ධ වෙනවා. යුරෝපයේ සත්ව හිංසාවට එරෙහිව නීති සම්මත කරපු මුල්ම රටක් විදිහට ජර්මනිය ඉතිහාසගත වෙනවා. හැබැයි එහෙම නීති සම්පාදනය සිද්ධ වුණේ හිට්ලර්ගේ නායකත්වයේ යටතේ කිව්වොත් ඔබ විශ්වාස කරයිද? හිට්ලර් සාමාන්‍ය ජීවිතය තුළ දැඩි ලෙස සතුන්ට ආදරය කළ සහ අනුකම්පාවක් දැක්වූ පුද්ගලයෙක්.
මේ නිසාම සත්ව සුබ සාධනීය සඳහා නාසි ජර්මනිය තුල විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වගේම නීති සම්පාදනය කිරීමත් හිට්ලර්ගේ මඟ පෙන්වීම යටතේ සිද්ධ වුණා. හැබැයි සතුන් කෙරෙහි මෙතරම් දැඩි අනුකම්පාවක් දැක්වූ පුද්ගලයා රැඳවුම් කඳවුරු හරහා යුදෙව්වන් සමූල ඝාතනය කිරීමට තැත් කිරීම දෛවයේ සරදමක් විදිහට හඳුන්වන්න පුළුවන්. හිට්ලර් කියන්නේ ලෝකයෙන් බිහිවෙච්ච දක්ෂතම කතිකයෙක් කියන කතාව අවිවාදිතයි. එයා තමන්ගේ කතිකත්වය භාවිතා කළේ මිනිසාගේ යහපත වෙනුවෙන්ද කියන එක වෙනම ප්‍රශ්නයක්. හැබැයි බොහෝ දෙනෙක් නොදන්නවා වුණාට හිට්ලර් උපතින් ඉතාමත් ලැජ්ජාශීලී පුද්ගලෙයි. පිරිසක් ඉදිරියේ කතා කරන්න ඔහු දැඩි ලැජ්ජාශීලී බවක් දැක්වුවා. හැබැයි නාසි පක්ෂය ආරම්භ කිරීමත් එක්කම මේ දුර්වලතාවය කෙසේ හෝ මගහරවා ගන්න ඔහු අදිස්ථාන කරගත්තා. ඔහු පැය ගණන් කතා සඳහා පුහුණු වුණා. ඒ වගේම ඡායාරූප ශිල්පීන් කැඳවලා තමන් කතා කරනකොට ඡායාරූප ගන්නා ලෙසත් එම ඡායාරූප අනුව තමන්ගේ අංග චලන කළ යුතු වෙනස්කම් පිළිබඳවත් ඔහු සිතා බැලුවා. දෙවැනි ලෝක යුද්ධ කාලෙදී හිට්ලර් එක්තරා කාන්තාවක් කෙරෙහි දැඩි භීතියෙන් පසු වුණා. හැබැයි ඇය හමුදා නිලධාරිනියක් නන් නෙවේ. ඒ එවකට මහා බ්‍රිතාන්‍යයේ රැජින වෙච්ච එලිසබත් රැජින. වර්තමාන දෙවැනි එලිසබත් රැජිනගේ මව මහා බ්‍රිතාන්‍යයට දිගින් දිගටම බෝම්බ ප්‍රහාර එල්ල වෙද්දී පවා ඇය සහ රජු කිසි විටක ලන්ඩනය හැර ගියේ නැහැ. ඒ වෙද්දි ජර්මනියට යටත් වුණු ඕලන්දය, නෝර්වේ වගේ රටවල්වල රජපෞල් ඒ රටවල් අතහැරලා ඇමරිකා එක්සත් ජනපදය වෙතට ගිහින් තිබ්බා. හැබැයි බ්‍රිතාන්‍යයේ රජපෞල දිගින් දිගටම තමන්ගේ රට තුල රැඳී සිටමින් ජනතාවගේ ආත්ම විශ්වාසය ඉහළ නැංවීමට කටයුතු කළා. අපි මේ හිට්ලර්ගේ ජීවිතයට සම්බන්ධ කතා කිහිපයක් විතරයි සඳහන් කළේ. මේකට ලැබෙන ප්‍රතිචාරත් එක්ක අපි තව කොටසක් ඉදිරියේදී තරං එන්නම්. එහෙනම් අදට අපි ඔබෙන් සමු ගන්නවා. ඊට කලින් මතක් කරනවා සිව්කන අපේ YouTube channel එක තවම subscribe කරලා නැත්නම් පහලින් තියෙන රතු පාට button එක click කරලා අපිව subscribe කරන්න කියලා. ඒ වගේම තමයි bell icon එක click කරොත් අපි අලුත් video එකක් දාපු ගමන් ඔයාලට බලා ගන්නත් පුළුවන්. ඔබට සුබ දවසක්.